අයිබෝවන් ස්වාධීන රූපණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයේ නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කෙරවල පිටියේ දෝෂයකින් රටම අඳුරේ පොලිසිය චක්‍රලේක උල්ලංඝනය කළ හැටි පොලිසියම හෙළි කරයි සෞඛ්‍ය රැකගෙන අලුත් කැබිනට්ටුව ලබන බදාදා රැස් වෙන්න සූදානම් යහපාලනය තාරවලින් කළ හොරකමක් ගැනත් පැමිණිල්ල ආසනය රැකගන්න සැඟව සිටින රතන හිමිත් විමලතිස්ස හිමිත් ගැන පොලිස් විමර්ශන අංගුඩ ලොක්කාට උදව් කළ ඉන්දියාවේ නීතිඥයත් පෙම්වතියත් රිමාන්ඩ් ට්‍රම්ප්ගේ උෂ්ණත්වය 54.4ක් වෙද්දී ජින්සු අබේ රෝහලේ දේශීය පුවත් නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ලබන බදාදා උදෑසන 10ට පැවැත්වීමට නියමිතයි එය සෞඛ්‍ය නිරෝධායන නීතිවලට මුල් තැන දෙමින් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ පසුගියදා පැවති මහමැතිවරණයෙන් අමාත්‍ය මණ්ඩලය සඳහා කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනෙකු තෝරාපත් කර ගැනුණා. එම පිරිස දියුරුම් දුන්නේ මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ලබන වසර සඳහා ඉදිරිපත් කරන්නේ අයවැය ලේඛනයක්ද එසේත් නොමැතිනම් අතුරු සම්මත ගිණුමක්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළි රමුක්වැල්ල මහතාගෙන් විමසා සිටියා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනුතුරුවයි. අපේ පළවෙනි කැබිනට් එක බදාදා තියෙනවා ඊට පස්සේ ඔබතුමා මේ ප්‍රශ්න ඇහුවොත් මට මීට වඩා සවිස්තරව ගැටුරුතු කරන්නට පුළුවන් මොකද කැබිනට් මණ්ඩලයේදී මම හිතන්නේ යම් යම් තීන්දුව ගන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව එතනින් පස්සේ මීට වඩා සාධනීය පිළිතුරක් ලබා දෙන්න හැකි වේ පසුගිය යහපාලන රජයේ සමයේ ලංකා කල්ජ තෙල් සංස්ථාවට සිදු ඇති පාඩුවක් සම්බන්ධයෙන් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ රහස් පොලිසියට පැමිණිලි කළා පසුගිය රජයේ සමයේ කණිජ තෙල් සංස්ථාව තාර නිකුත් කිරීමේදී මෙම අලාභය සිදු කර ඇති බවටයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ චෝදනා කරන්නේ රුපියල් මිලියන 353.8ක හා රුපියල් මිලියන 129.8ක අලාභයක් කිහිදී සිදු ඇති බවයි උන් වහන්සේ පවසන්නේ කැබිනට් මණ්ඩලයේ කියලා තියෙන්නේ තාර කිලෝ එක වටිනාකම රුපියල් 60-70ක් වෙනවා හැබැයි 52.75ක අවම මිලකට ඒක උපරිමයේ නෙමෙයි අවම මිලක් යටතේ මේක විකුණන්න කියලා. හැබැයි ලංකා IOC සමාගම රට අභ්‍යන්තරයේ කිසිම තැනක ආර්ග සංවර්ධනයක නියැලෙන්නේ නැහැ. හැබැයි ලංකා IOC සමාගම තමයි රුපියල් 52.75කට තාර කිලෝ එකක වටිනාකමකින් යුක්තව තාර මිලදී අරගෙන තියෙන්නේ. IOC සමාගම රුපියල් 52.75කට තාර අරගත්තට පස්සේ තෙල් සංස්ථාවෙන් එළියට ආ සැනින් රුපියල් 67ක මිලකට තාර අලෙවි කරම. එතකොට අයතු ලාභයක් ලබා ගැනීමේ අරමුණින් නිලධාරීන් මැදිහත් වෙලා ලංකා කණිජ නීතිගත සංස්ථාව මගින් රජයට අයවතු මුදල් තමයි මේ විදිහට වංචා කරලා තියෙන්නේ. මේ අතර කණිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පෙරුම් හලක් බදු දීමේදීද තවත් රුපියල් 1,255ක ආදායමක් රජයට අහිමි වී ඇති බවටද රහස් පොලිසියට පැමිණිලි කළ බව සුදත්ත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා. හෙට හෝ අනිද්දා මැතිවරණ කොමිසම රැස්වීමෙන් පසුව අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැන අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. මෙම අර්බුදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා ගැනීමටද කටයුතු කළා. අපේ ජනබල පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ සහ එම පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙවන විට අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. අපේ ජනබල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නමක් යෝජනා කර මැතිවරණ කොමිසමට දැනුම් දුන්නද එහි පවතින ගැටලුකාරී තත්ත්වයේ හේතුවෙන් එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයටපත් නොකළ බව මැතිවරණ කොමිෂන් සභාවව සා තිබුණා. මේ සම්බන්ධයෙන් පූජ්‍ය කලකුඩත්තේ ඥානසාර හිමියන් අපකල විමසීමකදී ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ තීරණය ලැබෙන තෙක් බලා සිටින බවයි. අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ කොමිසමට ලිපියක් යවමින් සඳහන් කර තිබුණේ තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරන ලෙසයි. එහෙත් එම පක්ෂයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්ව වෙනත් අයෙකු ලේකම්වරයා ලෙස පත් කළා.
इन पशुव पत्कलियुतु मंत्रिवर्यागे नमसंधान करमिन लेखावर्यागे अत्सनिन युतुव लिपियाक मेतिवरण कमिसमट यवाति वेनवा मेम अर्बुदे हेतुवेन मेतिवरण कमिसम नीतिपति डिपार्टमेंतुवेन्द उपदेस लबा गैनीमट कटियुतु कला मे अतर अपे जनबल पक्षेन मेतिवरण तरंग कल अपेक्षकयान देदेनेकु अतुरलिये रतन स्वामीन वहन्सेट सह वेदिनिगम इमणदेस स्वामीन वहन्सेट विरुद्धव यक्कल सह वीरगुल पोलिस स्थानवलट पेमिनले इदिरिपात कर तिबुना इन एक अपेक्षकेकु यक्कल पोलिस पेमिनले कर अत्ते दनट संगव सिटिन वेदिनिगम विमलदेस स्वामीन वहन्से विश्वासय कडकर संगव सिटिन निसा उन वहन्से सोया विमर्शनयक् सिदु करन लेसई वीरगुल पोलिसियट पेमिनले कल पुद्गलया पेमिनले कर अत्ते जातिक लैस्तु मंत्री दूरय संबंधेन पवतिन गटलुवट विमर्शनयक् सिदु करन लेसई पोलिस स्थान दिके स्थानाधिपति वरुण मेम पेमिनले संबंधेन मेवन विट विमर्शन आरंभ कर तिबेनवा मीट पेर एम पक्षयेम अनुराधपुर नगिनहिर आसन संविधायिका शामिनी वीरसुर महात्म्यद पेमिनलक् ඉදිරිපත් කර තිබුණා මහා මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පුද්ගලයන් නම් කිරීමට ලබා දී තිබූ කාලය පසුගිය 14 වනදා ඉන් අවසන් වුණා මේ අතර පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වීමට නියමිතයි මහා මැතිවරණයේදී පරාජයට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ පිරිසට හැකිනම් පළාත් සභාවට තේරීපත් වන්නේ අභියෝග කරන බව සමගි ජනබල වේගය පවසනවා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අභියෝගය ඉදිරිපත් කෙරුණා නගරසභාවටවත් ගන්නේ නැහැ මිනිස්සු. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ මැතිවරණ ප්‍රතිපලයේ ආණ්ඩුවට තුනෙන් දෙකක් ගියා. මේ තුනෙන් දෙකක් යෑමේ වගකීම දරන්න ඕන එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේ පක්ෂයේ ඉන්න හොඳම කණ්ඩායම පක්ෂයෙන් එලවලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්දානයක් හදන්න දුන්නු අනුමැතියට පයින් ගහලා උන් අන්තිමට බෙදීමක් ඇති කරා. මේ බෙදීමේ ප්‍රතිපලයක් වුණා තුනෙන් දෙක යෑම. ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ 9 වෙනි පාර්ලිමේන්තුව රැස් වෙන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නැතුව තමයි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. හම්මුණු එක මන්ත්‍රී ධූරයත් නම් කරගන්න බැරි තත්ත්වයකට එක්සත් ජාතික පක්ෂය අද අසරණ වෙලා තියෙනවා. පොලිස් විශේෂ විමර්ශන ඒකකය චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන කොමිසමේදී අනාවරණ වුණා. ඒ පොලිස් අපරාධ විභාග කොට්ටාසේ පොලිස් අධිකාරී KKK ගුණසේකර මහතා කොමිස මහමුවේ කළ කරුණු දැක්වීමේදී 2015 ජනාධිපතිවරණයට අදාළව රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පැවති දේශපාලන රැලියකදී පුත්කලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ දේශපාලන බලපෑම් මත බවට සබරගමු පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා මෙම කොමිසමට පැමිණිලි කර තිබෙනවා. සබරගමු පළාත් හිටපු විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යැවූ ලිපියකට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් මත ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා සම්බන්ධයෙන් විමර්ශන කළ බව පොලිස් අධිකාරී KKK ගුණසේකර මහතා මෙම කොමිසම හමුවේ කියා සිටියා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම, රඳවා ගැනීම මෙන්ම ඍජු දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ඒකකයට ඇති බලතල 2003 වසරේ නිකුත් කළ චක්‍රලේඛයකින් කප්පාදු කර ඇති බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මෙහිදී කියා සිටියේ කොමිසම නිරීක්ෂණය කර ඇති කරුණු අනුව පොලිස් විමර්ශන ඒකකය නැති බලයක් ආරෝපණය කර ගනිමින් කටයුතු කර ඇති බවයි. අර්ලිය ගහමන්දිරයෙන් ලැබුණු දැනුම් දීමක් මත ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාට එරෙහිව චක්‍රලේඛ උල්ලංඝනය කරමින් විමර්ශන කිරීම දේශපාලනික ක්‍රියාවක් නොවන්නේද යන්න කොමිසම මෙහිදී ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු දෙමින් පොලිස් අධිකාරී ගුණසේකර මහතා කියා සිටියේ එය එසේ විය හැකි බවත් එවකට කටයුතු කරනු ලැබුවේ හිටපු පොලිස්පති NK ඊළඟකෝන් මහතාගේ නියෝග මත බවයි. සිද්ධියට අදාළව එවකට කහවත්ත පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රී මහතාකෙන් ලබාගත් ප්‍රකාශයේ පිටපතක් ලබන 19 වෙනිදා කොමිසමට ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂවරයාට කොමිසම නොතීසින් නිකුත් කළා. කෙරවලපිටිය විදුලි බලාගාරයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර මාර්ග සංඥා ක්‍රියාත්මක නොවීම නිසා රථවාහන තදබදයක්ද හටගෙන තිබෙනවා. මෙම හදිසි විදුලි බිඳ වැටීම නිසා නිවාසවල ජනතාව මෙන්ම ව්‍යාපාරිකයන්ද අපහසුතා රසකට මුහුණ දෙමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් සුවබැලීමට අමාත්‍ය ඩලස් අලප්පෙරුම් මහතා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය වෙත අද පස්වරුවේ පැමිණියා. එම අවස්ථාවේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් එම මහතා මෙලෙස අදහස් පළ කළා.
කරවල පිටි ආශ්‍රිතව සිවිච්ච ගැටලුවක් තමයි. නමුත් අපේ ඉංජිනේරු අංශය ඒ ජේෂ්ඨ නිලධාරීන් සියලුම ඉංජිනේරුවරුන් ශ්‍රේච්ඡායෙන් විශාල කැපකිරීමක් කරන මේ වෙලාවේ ඔවුන් දැඩිව විශ්වාස තියනවා මේ තත්ත්වය තව පැය කීපයකදී සමනය කරගන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. මම පුදුලිකව විශ්වාස කරන්නේ මෙතන කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් තියෙනවායි කියලා. කිසිම හිම තොරතුරක් ලැබිලා නැහැ. මේ මෙනි දෙයක් 2016 දිත් වෙලා තිනව අවසන් වශයෙන් අපිට ඉතාම දක්ෂ ඉංජිනේරුවරුන් පිරිසක් ඉන්න ආයතනයක් මේක. මේ නිලධාරීන් මම විශ්වාස කරනවා මේක සමනය කරන්න කටයුතු කරයි කියලා. අද දවස්වල ඉස්තර වශයෙන් මේක බරපතල කාරණාද ලේකම් තුමේ මේක ඔව් බරපතලයි මෙසේ නොවීමට ඉදිරියේදී කොහොමද කටයුතු කරන්න කියන එකත් අපි මේ සමගම බලනවා සිස්ටම් එකේම මොකක් හරි දෝෂයක් නිසා වෙච්ච දෙයක් කියලා හිතන්නේ නමුත් පරීක්ෂණයක් කිරීමට ගරු ඇමතුමා මන්ට ඉල්ලීමක් කරා දිවයිනපුරා විදුලිය බිඳ වැටීම කඩිනමින් යථාතත්වයට පත් කරන බව විදුලිමල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසනවා මේ වගේ සිද්ධියක් කියලා තියෙන අවසාන වශයෙන් 2016 එතකොට දෙකට විතර වෙච්ච එක රෑ 8 විතර වුණා කිව්වා යථාතත්වයට පත් කරන්න සිස්ටම් කන්ට්‍රෝල් එකේ මේ වෙලාවේ ඉංජිනේරුවෝ 30 40ක් විතර ප්‍රමාණයකුත් ඒ වගේම රට පුරා ඉන්න විදුලි බලාගාරවල ඉන්න ඉංජිනේරු මහත්වරු ඒ වගේම තාක්ෂණවේදීන් මේ වෙලාවේ කටයුතු කරනවා මේක යථාතත්වයට පත් කරන්න ඒගොල්ලෝ කරන්නේ එක එක විදුලි බලාගාර අපේ ප්‍රධාන පද්ධතිය සම්බන්ධ කරන ගමන් අපේ ග්‍රිඩ් පොපලවල් ක්‍රියාත්මක කරන එක ඉතින් මේක කරන්න පොඩි කාලයක් යනවා ඉතින් මේක පුළුවන් තරම් ඉක්මනට මේක යථාතත්වයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා යම් කඩාකප්පල් කාර්ය ක්‍රියාවද නැත්නම් සාමාන්‍ය තත්ත්වයක්ද කියලාද නෑ නෑ දැනට අපි එහෙම හිතන හැටියට කඩාකප්පල් කාර්ය ක්‍රියාවක් කියලා අපි හිතන්නේ නෑ ඉතින් අපි විධිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ හදිසියේ මුළු දිවයිනේම විදුලි බලය ඇන හිටීම නිසා උද්ගත වී ඇති තත්ත්වයේ හමුවේ ජලය බෙදා හැරීමේ කටයුතුද අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසනවා මේ අතර මාර්ග සංඥා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රතවාහන තදබදයක්ද හටගෙන තිබෙන ආකාරය දැකගත හැකි වුණා පවතින තත්ත්වය මත ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් ඉන්ධන හල්වලද තදබදයක් ඇති වුණා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු සහ නාගරික සංවර්ධන හා නිවාස යන අමාත්‍ය දොරයන්හි සිය රාජකාරී කටයුතු අද ආරම්භ කළා. තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද අද වැඩබාර ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය දුහුරේහි රාජකාරී ආරම්භ කළේ මුදල් අමාත්‍යංශයේදී. ආගමික වතාවත් මැදේ අග්‍රාමාත්‍යවරයා වැඩබහර ගැනීමේ අවස්ථාවට මැති ඇමතිවරු නැදුරු පිරිසක් එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයටද පැමිණ එම අමාත්‍ය දුහුරෙහි වැඩබහර ගත්තා. අපි 2015 යනකොට මම හිතන්නේ ආසියාවේ වේගයෙන්ම සංවර්ධන වුණු නගරය බවට කොළඹ පත් වෙලා තිබුණා. ඊට පසුව අවුරුදු 5 පසුබෑම එක තමයි අපි වැඩ බාර ගන්න. අර පසුබෑපු වුරුදු පහ ආපහු 2015 තත්ත්වයට ගෙහින්නත්. එතනින් එහාට ඉදිරියට ගෙනියන්නත්. තියෙන වගකීම තියෙන්නේ ඔබට. එදා කොළඹ නගරය ගැන අපි කතා කරා. මුත අද අපිට කතා කරන්න වෙන්නේ කොළඹ නගරය ගැන පමණක් නෙවෙයි. මුළු ලංකාවම ගැන. ඉතින් ආ විශාල වගකීමක් මේ අමාත්‍යංශය තුලට ලැබිලා තියෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය පැවැත්වුණේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද මෙහිදී රාජකාරී කටයුතු ආරම්භ කළා. වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද සිය අමාත්‍යංශයේදී වැඩබහර ගත්තා. අපිට මා ලොකු වගකීමක් තියෙනවා වාරිමාර්ග හොඳට කළමනාකරණය කරලා මේ හැමදැනටම හැම කෙනාටම අවශ්‍ය පානීය ජලය, ගොවි දැනට අවශ්‍ය ජලය, කර්මාන්ත ශාලාවලට අවශ්‍ය ජලය ආදී හොඳ කළමනාකරණයක් ලබා දෙන්න. අලුත් ව්‍යාපෘති රාශියක් අපිට රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න තියෙනවා. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය අමාත්‍යංශයේ රාජකාරී ආරම්භමින් ප්‍රකාශ කළේ නොබැඳි ප්‍රතිපත්තිය තුළ සියලු රටවල් මිත්‍ර රටවල් ලෙස සැලකමින් විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන බවයි. ඒ විශිෂ්ට ජයග්‍රහණේ කියාපාන්නේ ජනාධිපතිතුමාට සෞභාග්‍යයේ මග ගමන් කරවීමට හා අපේ මාතෘභූමියේ ආරක්ෂාව සහ විශ්වාසය ඇති දියුණුවකට ගෙන ඒමටයි. ප්‍රබල වැඩපිළිවෙළක් අභියෝග හරහා ගෙන යන්නට ජනාධිපතිතුමා තබා තිබෙන විශ්වාසය අපි එලෙසම ඉෂ්ට කරන්න කැප වී කටයුතු කරමු. මේ අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද සිය දුහුරෙහි රාජකාරී කටයුතු ආරම්භ කළේ අද පෙරවරු වෙයි. ඒ කොල්ලු පිටියේ පිහිටි සිය අමාත්‍යංශයේදී.
මේ රටේ නිපදවන්න පුළුවන් හැමදේම මේ රට තුල නිපදවීම සහ පරිභෝජනයට ඉඩ සැලැස්වීම ඒ ප්‍රතිපත්තිය මත පිහිටලා කර්මාන්ත අමාත්‍යාංශය අපේ රටේ ස්වදේශික කර්මාන්තකරුවාගේ අභිමානවත් යුගය නිර්මාණය කිරීම සඳහා අපි අප කැප වෙනවා බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාද සියා අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු අද ආරම්භ කළා තෙල්පිරි පාදු පහක් අලුතෙන් ආරම්භ කරන්නත් සපුගස්කන්ධේ පවතින තෙල්පිරි පාදු නවීකරණය කර ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කර බලශක්ති සුරක්ෂිතතාවය හරහා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඉදිරි වසර පහ සඳහා මම බාර ගන්නවා කියලා මම ජාතිර ප්‍රතිඥාවක් දෙනවා මම විශ්වාස කරනවා බලශක්ති අමාත්‍යාංශය මට බාර දුන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීමේ ජාතික සීනේ සැබෑ කිරීමටයි කියලා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළේ සර්ව ආගමික වතාවත් මැදියේ ජාති ආගම් කුලමල ભેදවලින් තොරව බයෙන් සැකෙන් තොරව එකට ජීවත් විය හැකි ශාස්ත්‍රීය ශ්‍රී ලංකාවක් ගොඩනගා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ මේ රටේ ජනතාවට හෝ විරුද්ධව අබමල් රේණුවකවත් වරදක් අපෙන් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ ඔවුන්ට තවදුරටත් ඒක ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දේවල් විතරයි කියන්නේ දිවයිනපුරා විදුලිය බිඳවැටීම 50%කින් පමණ යථාර්ථයට පත් කර ඇති බව විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසනවා. බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ලැබෙන සතියේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ යොදවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ආරක්ෂක අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව එම පියවර ගන්නා බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසන්නේ. ආරක්ෂක අමාත්‍යංශයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව සඳහා ලබා දීමට කටයුතු කෙරුණු බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළා. ඊට අදාළ මූලික කටයුතු මෙවන විට සකස් කරමින් තිබෙන බවයි ඒ මහතා කියා සිටියේ. බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් නීති විරෝධී ද්‍රව්‍ය විසිකිරීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුලදී වාර්තා වුණා. එවැනි ක්‍රියායතුළු බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු රැසක් අත්හිටු වීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යෙදවෙනවා. කොළඹ බන්ධනාගාර වල ආරක්ෂාවට නව බදවා ගැනීම සිදු කරන තේ නිලධාරී හිඟයක් තියෙනවා. ඒ නිසා අපි විශේෂ කාර්ය බලකායෙන් ඉල්ලීමක් කරා ඒගොල්ලන්ගෙන් ආරක්ෂාවක් දෙන්න කියලා. බෝසත් අංගුලකොළවල බන්ධනාගාරයේ විශේෂ කාර්ය බලකාය අපේ පිටත ආරක්ෂාව සඳහා සහයෝගය ලබා දෙනවා. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ අපි බලාපොරොත්තු වෙනවා විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම කොළඹ බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යෙදවීමට. බන්ධනාගාර වල තාප්පෙන් පිටත් ඉඳගෙන විසිකිරීම පහුගිය දින කිහිපය තුළ වැඩි වුණා. ඒ සම්බන්ධයෙන් අපි පොලිසිය සමඟ සාකච්ඡා කළා. අංගුඩලොක්කානමැති සංවිධානාත්මක අපරාධකාලී නායකයා සතුව තිබූ පිස්තෝලයක් කවුරුන් අතට පත් වූයේද යන පිළිබඳව ඉන්දියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරුවන්ද දින 10කට රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ඉන්දියා අධිකරණයේ නියෝග කළේ. අංගුඩ ලොක්කාගේ බවට සැකකිරෙන පුද්ගලයාගේ දේහ සම්බන්ධයෙන් කොයිම්බතෝර්හි වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහල පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වුවා. එහිදී හෙළිවැත්තේ මරණයට හේතුව හෘද අකර්මණ්‍ය වීම බවයි. එසේ වූයේ විෂ ශාරීරිකගත වීමක් නිසා බවට මතපලව තිබෙනවා. තේකු ලෙස පෙනී සිටි දීතිඥ සිවකාමි සුන්දරි දේහය මදුරේ නගරයට ගෙන ගොස් තිබෙනවා. ඒ සඳහා ඔහුගේ අනියම් බිරිඳ වන අමානි දන්ජී සහ ඔවුන් පදිංචිව සිටි නිවාස සංකීර්ණයේ මිතුරෙකුද උපකාර කර ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවැත්තේ. එහිදී අංගඩලොක්කා සතුව තිබූ පිස්තෝලය ඔහුගේ සමීප තෙමිකුට බහර දීමට සිවකාමි සුන්දරි සහ දන්ජී කටයුතු කර තිබෙනවා. පිස්තෝලය ලබාගත්තෙන් පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ අනාවරණය කර ගැනීමට ඉන්දියා ආරක්ෂකංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඉරට මාධ්‍ය සඳහන් කරන්නේ. අංගඩලොක්කාට ප්‍රදීප් සිං නමින් රට හැඳුනුම්පත ලබා ගැනීමටද දේතිඥවරිය උපකාර කර තිබෙනවා. ඔහු එම ව්‍යාජ හැඳුනුම්පත භාවිත කරමින් කොයිම්බතෝර්හි සරවනම්පට්ටිහි නිවාස සංකීර්ණයක නිවසක් කුලියට ගෙන ඇත්තේ. ඒ මාසකට ඉන්දියා රුපියල් ලක්ෂ 3කටයි. ඉන්දියා ගිනවි පනත සහ විදේශිකයන් සම්බන්ධ පනත යටතේ අතනඟුවටගත් අංගඩ ලොක්කාගේ අනියම් බිරිඳ නීතිඥවරිය සහ නිවාස සංකීර්ණයේ මිතුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 10කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කෙසේ වෙතත් නීතිඥවරිය වන සිවකාමි සුන්දරි බේවන විට අප අයදුම් පතක් ඉදිරිපත් කර ඇති අතර එය අනිද්දා සල්කා බැලීමට නියමිතයි. කෙසේ වෙතත් ප්‍රදීප් සිං නමින් පෙනී සිටි අංගඩ ලොක්කාම ද යන පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙනවා. මද්රව්‍ය සමග රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ බැංකු නිලධාරියෙකුද අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මේ අතර අම්බලන්තොට ප්‍රදේශයේදීද මද්රව්‍ය සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරන්නේ පසුගිය පැය 24ට බස්නාහිර පළාතේ මද්රව්‍ය වැටලීම් 748ක් සිදු කර සැකකරුවන්ද එම සංඛ්‍යාවම අත්අඩංගුවට ගත් බවයි. මද්රව්‍ය සමග අත්අඩංගුවට ගත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර පිළියෙල කරන්නෙකු ලෙස සේවය කරන සැකකරු 28 හැවිරිදි පුද්ගලෙක්. අතුරුගිරිය මොරටුවා හේන ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනුණේ. ඒ හෙරොයින් ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 730ක්ද සමග. ඔහු මාතර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අතුරුගිරිය පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. මද්රව්‍ය වර්ග කිහිපයක් සමග බැංකු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනුණේ මාතර ප්‍රදේශයේදී. ඔහු මාතර දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පෞද්ගලික බැංකු සේවකයෙකු වන සැකකරු කලක් තිස්සේ මද්රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. හෂීස් මත්පෙති හෙරොයින් සහ ගංජා ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත් මද්රව්‍ය අතර වෙනවා. 23 හැවිරිදි සැකකරු කොළඹ ප්‍රදේශයෙන් මෙම මද්රව්‍ය මිලදීගෙන මාතර දෙවුන්දර හා ගන්දර ආදී ප්‍රදේශවල ගැනුම්කරුවන්ට බෙදා හැර ඇති බවයි පොලිසිය පවසන්නේ. කාන්තාව කැතුළු බුද්ගලයින් 5 දෙනෙකුයි අම්බලන්තොට පොලිසිය මද්රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකාරිය ඊසි කැෂ් ක්‍රමයට මද්රව්‍ය බෙදා හැර ඇති බවයි හෙළිව තිබෙන්නේ. සැකකාරියගේ ගිණුමේ රුපියල් 128ක් තිබී ඇති අතර එම ගිණුමට මද්‍රව්‍ය ලබා ගැනීම සඳහා විවිධ පුද්ගලයින් මුදල් බැර කර ඇති බව පොලිසිය පවසනවා. සෙසු සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී. 3 දෙනෙකු මත්කුඩු පැකට් කරමින් සිටියදී සහ අනෙක් පුද්ගලයා එවා ප්‍රවාහණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙතර ෆේස්බුක් හරහා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන්ගෙන් වා ඔවුන්ට මද්‍රව්‍ය ලබා දීම පිණිස සාදයක් සූදානම් කළ ස්ථානයක් පොලිසිය මගින් වටලා තිබෙනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේදී සාදය සංවිධානය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා මද්‍රව්‍යද සමගයි. මෙම පුද්ගලයා කලක් තිස්සේ සූක්ෂම ලෙස මෙම ස්ථානයට පුද්ගලයින් ගෙන්වා මද්‍රව්‍ය භාවිතයට ඉඩ සලසා දී ඇති බව හෙළිව තිබෙනවා. සව සහාය 30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.